එකැස් දෙනෙත් සහ තිනෙත්. එකමත් එක කාලෙක දුර ඈත පළාතක ගෑනු කෙනෙක් තමන්ගේ දුවරු තුන්දෙනත් එක්ක ජීවත් වුණා. එකැස් සහ තිනෙත් කියන දෙන්න තමයි එයා කැමතිම දුවල දෙන්න. එයා ඒ දෙන්නට ගොඩාක් ආදරය කළා. ඒ වගේම එයාලා ඉල්ලපු හැම දෙයක්ම දුන්නා. ඒ තනි දුවට තිබ්බෙස් දෙකයි. එයාගේ පෙනුම සාමාන්‍ය මිනිස්සුන්ගේ වගේ නිසා එයාගේ අම්මයි එයාගේ සහෝදරියෝ දෙන්නයි එයාව ගොඩාක් පිළිකුල් කළා. එයාට අඳින්න ලැබුණේ පරණ උණ ඇඳපු ඇඳුම්. ඒ වගේම කන්න ලැබුණේ එයාලා ඉතිරි කරපු කෑම. දෙනෙත්ව දුකෙන් තියන්න අම්මයි සහෝදරියෝ දෙන්නයි නොකරපු දෙයක් නෑ. එයාලා දෙනෙත් ඒ තරමටම කරදර කළා වුණත් එයාට මුණ ගැහුණ දැක්ක හැම කෙනෙක්ටම කරුණාවන්තව සැලකුවා. කොහොමද පුංචි කොරොල්ලනේ, ඔයාලට ගොඩක් බඩගිනීද? මට සමාවෙන්න මෙතන ගොඩක් නැහැ. ඒ තියෙන ටික කන්නකෝ. එක දවසක් එයාගේ සහෝදරියෝයි අම්මයි දවල් කෑම කාලේ ඉවරුණාට පස්සේ දෙනෙත් කෑම කන්න මේසෙන් ඉඳගත්තා. ඇහුණද කැස්? දෙනෙත් අපි දෙන්නට වඩා ගොඩක් වෙනස් නිසා අපිත් එක්ක කෑම කන්න එක මේසෙ වාඩි වෙන්න ඕනිද? මං කියන දේ වැරදිද? ඔයා හරි. දෙනෙත් ඔයාට අපිත් එක්ක මෙතන ඉන්න බෑ. කරුණාකරලා මෙතනින් යන්න, ළඟටවත් එන්න එපා. අසරණ දෙනෙත්ට යාලා කියපු වචන වලට ගොඩාක් දුක හිතිලා අඬාගෙන එළියට දිව්වා. එයා අඬනකොට එක පාරටම දීප්තිමත් ආලෝකයක් එක්ක වයසක සුරඟනක් මායාවකින් මතුවෙලා එයාගේ ඉස්සරහා හිටගත්තා. සුරඟන ඇඳගෙන හිටියේ ඉරේලියට දිලිසෙන කබායක්. ඒ වගේම දිලිසෙන වටින මැණික් වලින් හදපු යෂ්ටියක් අතේ තිබුණා. දෙනෙත් ගොඩාක් පුදුම වුණා. ඇයි ඔයා අඬන්නේ කියලා කියන්න පුංචි දෙනෙත්, මොකද්ද ප්‍රශ්නේ? අනේ යහපත් සුරඟන, මගේ අම්මයි සහෝදරියෝ දෙන්නයි මට වෛර කරන වැස් දෙකක් තියෙන නිසා. එයාලා මට කන්න දෙන්න ඉතුරු කරපු කෑම, ඒ වගේම සලකන්නේ ගොඩක් නරක විදිහට. ඔයාගේ කඳුළු පිහෙද ගන්න මගේ දරුවෝ. මං ඔයාට ගොඩාක් හොඳ දෙයක් කියන්නම්. ඔයාට පේනවද ඔයාගේ අතේ තියෙන යෂ්ටිය? ඔයාට බඩගිනි හැම වෙලාවකම මෙන්න මේ මන්තරේ මතුරන්නේ. මායා යෂ්ටිය මගේ හදවතට සවන් දෙන්න, කන්න පුළුවන් කෑම වලින් මේසේ පුරවා දෙන්න. එතකොටම යෂ්ටිය දීප්තිමත්ව දිලිසෙන්න ගත්තා. ඒක දෙනෙත්ගේ අද්දකෙන් පාවෙලා ඇවිල්ලා ලස්සන පොඩි මේසයක් බවට පත් වුණා. දෙනෙත් එයාගේ ජීවිතේට දැකලා තිබුණු රසම කෑම වලින් මේසෙ පිරීලා තිබුණා. අනේ ඇත්තටම හරිම අපෝරේ, සුවඳත් ගොඩාක් හොඳයි වගේ. දැන් ඉතින් ඔයාට බඩගිනි වෙන එකක් නෑ. ඔයාට ඇති තරම් කන්න බොන්න පුළුවන්. ඔයා කාලේ වරුණාට පස්සේ කියන්නේ මැජික් මේසේ මගේ යාඥාව අහලා මේ මේසේ මෙතනින් ගෙනියන්න කියලා. ඊට පස්සේ මේසේ අතුරුදහන් වේවි. එහෙම කියලා තමන්ගේ මායා යෂ්ටිය හොලවලා වයසක සුරඟන අතුරුදහන් වුණා. දෙනෙත් ගොඩාක් පුදුම වුණා එයා මේ දැක්ක දේවල් වලට. එයා ගොඩ වෙලාවක ඉඳන් බඩගින්න හිටියේ. ඉතින් එයා මේසේ තිබුණු හැම දෙයක්ම කන්න පටන් ගත්තා. ඇත්තටම මේ කෑම නම් ගොඩාක් රසයි. ඒ වගේම මට ගොඩාක් සතුටුයි. ඒත් මං දැන් මේක ඉක්මනට හංගන්න ඕනේ. මායා යෂ්ටිය, මං කියන දේ අහන්න. ඉක්මන් කරලා මේ මේසේ මෙතනින් අරගෙන යන්න. හරිම පුදුම විදිහට මේසෙයි ඒකේ උඩ තිබුණු හැම දෙයක්මයි ආපහු යෂ්ටිය බවට පත් වුණා. දෙනෙත් හවස් වෙලා ගෙදර ආවහම එයා දැක්ක මේසෙ උඩ තමන්ට ඉතුරු කරලා තිබ්බ කෑම ටික. ඒත් එයා ඒව අල්ලන්නේවත් නැතුව එතනින් සතුටින් යන්න ගියා. එදා ඉඳන් දෙනෙත් හැමදාම එළියට ගිහිල්ලා තමන්ට ඇති තරම් කෑම බීම කාලා සතුටින් ආපහු ගෙදර එනවා. ඒත් එක දවසක එකෙස් සහ තිනෙත්ට තේරුණා එයාලා ඉතිරි කරපු දේවල් දෙනෙත් කන්නේ නෑ කියලා. දෙනෙත්ගේ මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. එයා අපි දෙන කිසිම දෙයක් කන්නේ නැහැනේ. අනිවාර්යෙන් මෙයා කෑම හොයාගන්න වෙන විදියක් ඇති. අපි ඒක හොයාගන්න ඕනේ. ඉතින් ඊළඟ දවස දෙනෙත් සතුටින් එළියට යන්න ගියා. එයාගේ සහෝදරියෝ දෙන්න සද්ද නැතුව එයාගේ පස්සෙන් ගියා. දෙනෙත් බැලුවා කවුරුත් එයාගේ පස්සෙන් එනවද කියලා. ඒත් එයාගේ සහෝදරියෝ දෙන්න එයාට පේන්නේ නැති වෙන විදිහටයි හිටියේ. දෙනෙත් එතෙන්ට ගිහිල්ලා සද්දෙන් වතුරන්න පටන් ගත්තා. මායා යෂ්ටිය, මගේ හදවතට සවන් දෙන්න. කන්න පුළුවන් කෑම වලින් මේසේ පුරවා දෙන්න. එක පාරටම රසම රස කෑමත් එක්ක මායා මේසයක් මතුණා. සහෝදරියෝ දෙන්න හොරෙන්ම බලාගෙන හිටියේ.
මේ දේ දැකලා එයාලට අදාහගන්න බැරි වුණා. එහෙනම් මෙහෙමයි යා හැමදාම බඩ පැලෙන්න කන්නේ. එයාට බඩ කිණි වෙන්නේ නැති එකේ පුදුමයක් නෑ. හරි, අපි පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා මේ ගැන අම්මට කියමු නේද? එයාලා පුළුවන් උපරිම වේගෙන් ගෙදරට දුවලා ගියා. දෙනෙත් කරපු දේ ගැන හැම දෙයක්ම ඇහුවට පස්සේ අම්මට හොඳටම තරහ ගියා. අපිට වඩා හොඳ කෑම කන්න යාට කොහෙන් ආපු අයියද්ද? එයා ගෙදර එනකන් ඉඳලා අපි මේ මැජික් යෂ්ටිය කොහොම හරි අරගමු. එහෙම නේද ළමයි? ඉතින් එයාලා බලාගෙන හිටියා දෙනෙත් ආපහු ගෙදර එනකන්. එයා ආවට පස්සේ අම්මා දෙනෙත් ගියාටින් යෂ්ටිය අරගෙන ඒක කෑලිවලට කඩලා දැම්මා. එපා! අනේ, ඇයි ඔයා එහෙම කළේ? මේකෙන් ඔයා හොඳ පාඩමක් ඉගෙන ගනි. මටවත් ඔයාගේ සහෝදරියන්ටවත් හොර වැඩක් නොකර ඉන්න. දැන් ඉතින් ඔයාට බඩගින්නේ තමයි ඉන්න වෙන්නේ. අසරණ දෙනෙත්ට ගොඩාක් දුක හිතුණා. එයා යෂ්ටිය කැඩුණු කෑලි අරගෙන එළියට දුවලා ගියා. එයා වත්තට ගිහින් ගොඩාක් දුකින් ඇඬුවා. එතකොටම වයසක සුරගෙන එයාගේ ඉස්සරහින් මතු වුණා. මගේ ආදරණීය දෙනෙත්, මොකද්ද ප්‍රශ්නේ දරුවෝ? යෂ්ටිය කෑලි ටික අරගෙන ඒක වත්ති වල දාන්නේ. හැබැයි හොඳට හඳෙල්ගෙ වැටෙන තැනක් වෙන්න ඕනි. ඒකෙන් අනිවාර්යෙන්ම ඔයාට වාසනාව උදා වේවි. වයසක සුරංගන ආයිමත්යාගේ මායා යෂ්ටිය හොලවලා එක පාරටම රාත්‍රියේම අතුරුදහන් වුණා. දෙනෙත් සුරංගන කියපු දේ විශ්වාස කරලා එයාට කරන්න කියපු දේ ඒ විදිහටම කළා. ඊළඟ දවසේ උදේ එයාලගේ වත්තේ අරුම පුදුම ගහක් පැලවෙලා තිබුණා. ඒකේ හැම කොළයක්ම රිදී පාටින් දිලිසුණා. ඒ වගේම ඒකේ තිබුණේ රත්තරම් පාට ඉරේලියට දිලිසෙන පළතුරු. අම්මයි යාගේ දුවල දෙන්නයි ඒක දිහා පුදුමෙන් බලාගෙන හිටියා. එයාලා කවදාවත් මේ වගේ දෙයක් දැකලා තිබුණේ නැහැ. මේ ගහ නම් හරිම ලස්සනයි නේද අම්මේ? ඒත් ඒක කොහොමද මෙතනට ආවේ? මන් දන්නේ නෑ ළමයෝ. ඇත්තටම ඒක නම් හරිම පුදුම දෙයක්. එන්නකෝ අපි ගිහින් පළතුරු කඩමු. දෙනෙත් විතරයි දැනගෙන හිටියේ ඒ ගහ පැලුනේ කැඩුණු මායා යෂ්ටියෙන් කියලා. එකැස් තිනෙත් වගේම එයාලගේ අම්මත් එළියට දුවලා ගිහිල්ලා රත්තරම් පළතුරු කඩන්න උඩ පැන්නා. ඒත් එයාලා ලං වෙන හැම වෙලාවකම ගහ එයාලගෙන් අතු ඈතට ගෙනියනවා. ආ, ඇත්තටම අපිට මේ ගහ එක කොලයක්වත් කඩා ගන්න බැරි. මොකද දැන් නම් මට හොඳටම මහන්සි, මං විවේක ගන්නවා. දෙනෙත් එයාලා දිහා බලාගෙන ඉඳලා එක පාරටම ගහ දිහා බැලුවා. මටත් ටිකක් උත්සාහ කරන්න දෙනවද? සමහර විට මට පුළුවන් වෙයි. හ්ම්, ඔයාට පුළුවන් තරම් උත්සාහ කරන්න. අපිට බැරි වෙච්ච එකේ කොහොමද ඔයා කරන්නේ? ඒත් දෙනෙත් රිදී අතු වලට ලං වෙනවත් එක්කම ගහ යාගෙන් ඈතට නැවුනේ නැහැ. උනේකේ අනිත් පැත්ත. ඒක තව දිලිසෙන්න අරගෙන ඉස්සරහට නැවුණා. දෙනෙත්ට ඇති තරම් පළතුරු කඩා ගන්න පුළුවන් වෙන විදිහට. එයා ඒව එයාගේ අම්මට දෙන්න හැදුවා එයාලේකින් සතුටු වෙයි කියලා හිතලා. ඒත් දෙනෙත්ට විතරක් ගහෙන් පළතුරු කඩා ගන්න පුළුවන් වුණ එක දැකලා එයාලට ඊර්ෂ්‍යාවක් ඇති වුණේ. එක දවසක් හවස එයාලා හැමෝම ගහ ළඟ හිටගෙන ඉන්නකොට තරුණ නයිට්වරේ කේළඟින් අශ්වයෙක්ගේ පිටේ ගියා. අම්මා ඉක්මනින්ම හැරිලා දෙනෙත් දිහා බැලුවා. ඉක්මන් කරන්න දෙනෙත්, ගිහින් අකුලකස හැංගින්න. ඔයා නිසා අපිට අවමන් විඳින්න බෑ. තේරුණාද? අසරණ දෙනෙත් ඉක්මනින්ම ගිහිල්ලා අකුලකස හැංගුණා. නයිට්වරයා ගොඩක් කඩවසම් තරුණෙක්. එයා එතනට ආවට පස්සේ දැක්කා මේ රත්තරන් සහ රිදී වලින් හැදුන අපූරු ගහ. එයාට පුදුම හිතුණා මේක අයිති කාටද කියලා. එතකොට මෙයා දැක්ක සහෝදරියන් දෙන්නව. මේ ලස්සන ගහ අයිති කාට වෙන්න පුළුවන්ද? මට මේකෙන් රිකිල්ලක් දෙන්න කාට වුණත් එයා ඉල්ලන ඕන දෙයක් දෙන්න මං සූදානම්. ඒ ගහ අයිති අපිට. ඒක අපේ. අපි ඔයාට අනිවාර්යෙන්ම රිකිල්ලක් කඩලා දෙන්නම්කෝ. එයාලා උඩ පැනලා ගොඩාක් උත්සාහ කළා ඒකෙන් අතුරු කිල්ලක් කඩන්න. ඒත් වැඩක් උනේ නැහැ. ගහ එයාගේ අතුයි පළතුරුයි ඈතට ගෙනිහිල්ලා එයාලට අල්ලන්න ඉඩ දුන්නේ නැහැ. මේ තියෙන ගහ ඔයාලට අයිති කියන එක නම් මහම මහ පුදුමයක්. ඔයාලට ඉතින් තාම බැරි වුණානේ එකෙන් කිසිම දෙයක් කඩා ගන්න. මගේ කාලේ නාස්ති නොකර මං යන එක හොඳයි නේද? ඉතින් එයා ගියා.
අම්මයි සහෝදරියෝ දෙන්නයි ගොඩාක් දුක් වුණා. ඔයාලා දුක් වෙන්නේ පාමගේ දරුවනි, සමහර විට යා හිට ආපහු එන්න පුළුවන්. එතකොට අපි උත්සාහ කරලා බලමු. එයාලා ගියාට පස්සේ දිනේ තකුලස්සෙන් එළියට ඇවිල්ලා ගහ ළඟින් ඉඳගත්තා. එයා නයිට්වරයා ගැන ගොඩාක් හිතුවා. එයා කොච්චරනම් කඩවසම්ද? මට පුළුවන් වුණා නම් එයාට ගහෙන් රිකිල්ලක් කඩලා දෙන්න. එහෙනම් මට පුළුවන් වෙනවා එයාට කොච්චර ආදරේද කියලා කියන්න. එයා එක කිව්ව ගමන්ම වයසක සුරංගනගේ කටහඬ ගහ පැත්තෙන් ඇහෙනවා වගේ එයාට දැනුණා. පුංචි දිනෙත් ඔයා දුකීදි පවා ගොඩාක් කරුණාවන්ත වුණා. කරුණාවන්ත හදවතක් ත්‍යාගයක් ලබන තරම් වටිනවා. මට ඔයාගේ ප්‍රාර්ථනාව ඇහුණා. ඔයාට ඇත්තටම ඕනේ ඒක නම් මං ඒක ඉෂ්ට කරලා දෙන්නම්. ඇත්තටම ඕ මම්මගේ නයිට්වරියත් එක්ක ඉන්න වැරෙන්න වෙන මුකුත්ම ප්‍රාර්ථනා කරන්නේ. මං ඒක මගේ මුළු හදවතින්ම පතනවා. බොහොම හොඳයි. එහෙනම් මං කියන විදිහට කරන්න. ගහෙන් එක කොළියක් කඩාගෙන ඒක ඔයාගේ ගව මුඩින් තියන්න. එයා ඒ දේ කළාම එයාගේ ඉරුණු ගවුම ලස්සනම ලස්සන ගවුමක් බවට පත් වුණා. ඒ ගවුමේ හැමතැනම රිදී කොළයි රතු රෝසයි තිබුණා. දැන් මේ රිදී කොළේ ඇතුලේ ඉඳගන්න. ඒක ඔයාව රෑයාසින් ඔයාගේ ආදරණීය ළඟට ගෙනියයි. ඒ කටහඬ කතා කරලා ඉවර වෙනවත් එක්කම එක රිදී කොළයක් දෙනෙත් ළඟට ඇවිත් වැටුණා. ඒක ප්‍රමාණයෙන් ලොකු වෙලා හඳ එළියට දිලිසුණා. ඊට පස්සේ දෙනෙත් ඒක උඩ වාඩි වුණා. ඒක යාව රෑයහසින් හඳත් අරුත් පහු කරගෙන නයිට්වරයාගේ සඳළු තලයට අරගෙන ගියා. එයා කොළෙන් බැස්සට පස්සේ ඒක පළතුරු එල්ලෙන රිදී අත්තක් බවට පත් වුණා. අනේ කඩවසම් නයිට්වරයාණෙනි, ඔබට ඇහෙනවද මම මේ කතා කරනවා? ඔබට එදා ඕන වුණ රිදී ගහේ අත මං අරගෙන ආවා. මේ බලන්න. කවුද මෙච්චර රෑ වෙලා මට කතා කරන්නේ? ඒත් එයා එළියට ඇවිල්ලා දෙනෙත් සඳළු තලේ ඉන්නව දැක්කහම එයා පුදුම වුණා. වෙන කිසිම කෙනෙකුට නැති ලස්සනක් එයාට තිබුණේ. නයිට්වරයාට එයාගෙන් ඇස් ඉවතට ගන්න බැරි වුණා. දෙනෙත් ගොඩාක් සතුටු වුණා එයාව දැකලා. මගේ උතුමාණෙනි, ඔබතුමා පොරොන්දු වුණා මේ රිදී ගහේ අත්තක් ගේන කෙනෙක්ට ඕනම දෙයක් දෙන්න. ඒක ඇත්ත. ඉතින් ඔයා මොනවටද කැමති කියලා කියන්නකෝ. දෙනෙත් එයාගේ අම්මයි සහෝදරියෝ දෙන්නයි ගැන හැම දෙයක්ම කිව්වා. එයාලා තමන්ට නරක විදියට සලකපු හැටි ගැනත් කිව්වා. මං ගොඩාක් කල් බඩගින්නෙන් පිපාසයෙන් දුක් වින්දා. ඉතින් මං ආවේ ඔබතුමා මාව බේරගෙන ඔබතුමාගේ බිරිඳ කරගන්නවද කියලා අහන්න. මං ගොඩක් කැමති ඔයාව විවාහ කරගන්න තරුණිය. ඒත් ඊට කලින් මං කැමති ඔයාගේ අම්මටයි සහෝදරියටයි දඬුවම් කරන්න ඔයාට ඒ සැලකුව විදියට. ආ, එයාලට සමාව දෙන්න නයිට්වරයාණෙනි. එයාලගෙන අමතක කරමු. ඒ මගේ අතීතය. අපි බලාපොරොත්තු තියාගෙන අනාගතේ ලස්සන කරගමු. හැමදාමත් ගොඩාක් සතුටින් ජීවත් වෙමු. ඉතින් ඊළඟ දවසේ නයිට්වරයායි දෙනිතුයි ලොකු උත්සවයක් පවත්වලා විවාහ වුණා. ඊට පස්සේ එයාලා හැමදාම ගොඩාක් සතුටින් ජීවත් වුණා.